එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳ සිද්ධිය විවාදයට භාජනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙන් කරලා තියෙනවා එක සම්පූර්ණ දවසක් එන සතිය. දැන් මේ නෞකාව ශ්‍රී ලංකා මූදේ ගිලීම නිසා විශේෂඥයන්ගේ තක්සේරුව අනුව අපේ රටට ලබා ගන්නට පුළුවන් වන්දි ප්‍රමාණය විදේශ විනිමයෙන් දල වශයෙන් US ඩොලර් බිලියන 6.4ක්. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් අපිට ලැබෙන මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි. දැන් IMF මුදල ලබා ගැනීම සඳහා විශාල ලෙස වේදනාකාරී ජනතා පීඩිත කොන්දේසි වලට එකගවන්න සිදු වෙනවා. ඒ සියලුම කොන්දේසි වලට යටත් වුණායින් පස්සේ අපිට මේ මුදල ලැබෙන්නේ ණයක් හැටියට. ණය අපව ගෙවන්න වෙනවා. ප්‍රාග්ධනය ගෙවන්න වෙනවා. පොලී ගෙවන්න වෙනවා. එහෙම කිසිවක් කරන්න සිදුවන්නේ නැහැ. මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිලීම සම්බන්ධයෙන් අපේ රටට ලැබෙන වන්දි මුදල පිළිබඳ. ඒ වන්දි මුදල අපේම මුදලක්, ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් අයිති වන මුදලක්, ණය මුදලක් නෙවෙයි. IMF මුදල වගේ දෙගුණයකට වඩා වැඩි. ඉතින් මේ තත්ත්වය තුළ අපේ රටට ඒ විදේශ විනිමය අත්‍යවශ්‍යයි. හැබැයි ශ්‍රී ලංකා රජයේ අකර්මාණ්‍යභාවය නිසා අපේ ආර්ථිකයට අතිශයින් වැදගත් මේ මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ අසීරුතා ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්න රාශියක් පැන නැගිලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ජාතික අවශ්‍යතාවයක්. මේ පසුබිම තුළ ගිය සතියේ හරි පුදුම දෙයක් වුණා. සාක්ෂියක් නෙවෙයි, තොරතුරක් ඉදිරිපත් වුණා. තොරතුර. ඒ තොරතුර අනුව අපේ රටට හිමි මේ මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීම, වැළැක්වීමට හෝ කල් දැමීම සඳහා මහා පරිමාණයේ අල්ලසක් දුන්නා කියන තොරතුර තමයි ගිය සතියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් හැටියට ඉදිරිපත් වුනේ. දැන් මොකද්ද මේ ප්‍රවෘත්තිය? ප්‍රවෘත්තිය තමයි ඉතාමත් බරපතල චෝදනාවක්. ලාංකිකයෙක් නමක් තියෙන පුද්ගලයෙක්, චාමර ගුණසේකර. අන්න ඒ පුද්ගලයා මහා බ්‍රිතාන්‍යයේ බැංකු ගිණුමකට ගෙවලා තියෙනවා කියලා US ඩොලර් මිලියන 250ක්. අද පවතින විදේශ විනිමය අනුපාතිකය අනුව US ඩොලර් මිලියන 250ක් කියන්නේ ශ්‍රී ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 80ක්. මිලියන නෙමෙයි, බිලියන 80ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 80,000ක් අපේ රටේ සම්පූර්ණ අවුරුද්දකට සම්පූර්ණ සෞඛ්‍ය බජට් එක. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සඳහා ශ්‍රී ලංකා රජයේ වියදම් කරන මුදලට සමාන මුදලක් තමයි මේ චාමර ගුණසේකර කියන පුද්ගලයා එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැර කරා කියන මේ චෝදනාව කරන්නේ. දැන් අපි හොයලා බලන්න ඕනේ මේක කිසිත් විශ්වසනීය චෝදනාවක්. එංගලන්තයේ බැංකුවලට බලපාන ඉතාමත් දැඩි නීති තියෙනවා. මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සඳහා පනවන ලද නීති. ඒ සියලුම නීතිවලට යටත් වෙනවා සම්පූර්ණ එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ නීති පද්ධතිය. දැන් මේ කවුද මේ මුදල මේ බැර කරන්නේ එංගලන්තයේ බැංකු ගිණුමකට? සමාගමක් නෙමෙයි, පුද්ගලෙක්, විදේශිකයෙක්. ලංකාවේ නමක් තිබෙන පුද්ගලයෙක්. දැන් මේසා විශාල මුදලක් බැංකු ගිණුමකට තැන්පත් කරන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය බැංකුවකට, මොන බැංකුවක් වුණත් මහා බ්‍රිතාන්‍යයේ, යම් යම් නීති හා රෙගුලාසි වලට අනිවාර්යෙන් අනුගත විය යුතුයි. මේ පුද්ගලයා කවුද? එයාගේ අනන්‍යතාවය ගැන හොයලා බලන්න ඕනේ. මනක්කල්පිත පුද්ගලයෙක්ද, එහෙම නැත්නම් මෙහෙම පුද්ගලයෙක් අත් වශයෙන් ඉන්නවා? එහෙම පුද්ගලයෙක් ඉන්නවා නම් රුපියල් මිලියන 80,000 එක් අවස්ථාවකදී බැංකුවකට බැර කිරීම සඳහා ඒ පුද්ගලයාට තියෙන මූල්‍ය ශක්තිය කුමක්ද? එයාගේ වත්කම් මොනවාද? එයාගේ ආදායම මොනවාද? ඒ ආදායම ලැබෙන්නේ මොකකින්ද? කොයි විදිය ව්‍යාපාරයකින්ද? නිත්‍යානුකූල ව්‍යාපාරයක්ද? නීති විරෝධී ව්‍යාපාරයක්ද? එංගලන්තයේ මුදල් විශුද්ධි කිරීමේ නීතිවල තිබෙන ප්‍රධාන අරමුණ තමයි මත්ද්‍රව්‍ය වලින්, ඒ කියන්නේ කුඩු ජාලාර,
අවි ආයුධවලට සම්බන්ධ ජාවාර. ත්‍රස්තවාදී ක්‍රියාවන්. මෙන්න මේ විදිය නීති විරෝධී වැඩකටයුතු වලින් ජනිත වන මුදල්ද මේ එංගලන්තයේ බැංකුවකට තැන්පත් කිරීමට උත්සාහ දරන්නේ. එතකොට මෙහෙම මුදලක් කවුරු හරි බැංකුවකට දාන්න උත්සාහ දරන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය බැංකුවක් අනිවාර්යෙන් අභිමතයක් නැහැ ඒක කරන්නම සිදුවෙනවා. ඒවල ප්‍රශ්න ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. අංග සම්පූර්ණ විමර්ශන පවත්වන්න ඕනේ. සම්පූර්ණ වශයෙන් සෑහීමට පත්වන තුරු ඒ විදිය මුදලක් කිසිම එංගලන්තයේ බැංකුවක් පුද්ගලික ගිණුමකට බැර කරන්නේ නැත. ඒක හැමෝම දන්නවා. දැන් අපි මොහොතක් එංගලන්තය අමතක කරමු. දැන් මේ මේ මොකද්ද මේ මුදල් ප්‍රමාණය අපේ රටේ සල්ලි වලින් රුපියල් මිලියන 80000. මිලියන 80000ක් නෙවෙයි රුපියල් 1 මිලියනයක්. ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ බැංකුවකට ගිහිල්ලා මේ මුදල තැන්පත් කිරීමට උත්සාහ දරුවොත් ඒක කිසිසේත් කරන්න බෑ. ප්‍රශ්න 100ක් අහනවා මේ බැංකුව. කොහෙන්ද මේ මුදල්? මේකේ මූලාශ්‍රය මොකක්ද? වෙන බැංකුව ගිණුමකින් වෙන සමාගමකින් මේ මුදල් ලැබුණා කියලා කිව්වොත් එතකොට ඒ අර මේ මුදල් ගෙවපු සමාගම ගැන විස්තර සහිත විමර්ශනයක් පවත්වනවා. දැන් මම හිතන්නේ මේ මේ මේක ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක් නේ. මේ මේ මේක බොහොම බරපතල චෝදනාවක්. එතකොට මේ සම්බන්ධයෙන් සත්‍යය එළිදරව් කිරීම සඳහා මම හිතනවා ඉතාමත් සුදුසු පුද්ගලයා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතුතුමා. ඒ මොකද මහ බැංකුවේ තිබෙනවා මූල්‍ය විමර්ශන ඒකකයක්. මූල්‍ය විමර්ශන ඒකකයක් මහ බැංකුවේ තියෙනවා. මේ මූල්‍ය විමර්ශන ඒකකයේ ප්‍රමුඛ කාර්යභාරය තමයි මේ විදිහේ අවස්ථාවලදී গুপ্ত විදිහට මේ මුදල් කොහෙන්ද කියලා බැලූ බැල්මට තේරෙන්නේ නැහැ. අදා ගන්න බැරි මුදල් කන්දරාව. කොහෙන්ද මේක පාත් වෙන්නේ? ඒ විදිය අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා බැංකු පද්ධතිය නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා මුදල් විසුද්ධි කිරීමේ නීති ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තමයි ශ්‍රී ලංකා මහා බැංකුව තුල මේ මූල්‍ය විමර්ශන ඒකකය පිහිටලා තිබෙන්නේ. දැන් පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවෙන් පිටත් අද සමාජයේ විශාල කුතුහලකට කතාබහකට ලක් වෙලා තිබෙන ප්‍රශ්නයක් මේක. ඉතින් එහෙනම් ඉතාමත් සාධාරණයි මහා බැංකුවේ අධිතමමා මේක රටට පහදලා දෙන්න ඕනේ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මේ චාමර ගුණසේකර කියන මනුස්සයා මේක මොහොතවත් විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? මෙවැනි පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය බැංකුවකට රුපියල් මිලියන 80000ක එක පෑන් පාරකින් තැන්පත් කරා කියන දෙක වෙන්න පුළුවන් දෙයක්ද? මහ පොළවේ යථාර්ථයක්ද? කිසිසේත් විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? මේ පිළිබඳ කාටවත් ප්‍රශ්න කරන්න බැරි පිළිතුරක් දීමට ඉතාමත් සුදුසු පුද්ගලයා තමයි මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. එතුමා අපිට කියන්න ඕනේ, අපේ රටේ පාර්ලිමේන්තුවට අපේ ජනතාවට කියන්න ඕනේ මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා. වෙන්න බැරි දෙයක් නම් එතකොට තව ප්‍රශ්න මාලාවක් අනිවාර්යෙන් ජනිත වෙනවා. මේක අසත්‍යයක් නම්, ගොතපු බොරුවක් නම්, සරල භාෂාවෙන් කියනවා මේක සම්පූර්ණ මිත්‍යාවක් නම් බොරුවක් නම්, ඇයි මෙහෙම දෙයක් පිටත දැම්මේ? ඔව් හරි, සාක්ෂියක් හැටියට නෙවෙයි, තොරතුරක් හැටියට. හැබැයි තොරතුරක් හැටියට පවා දැන් මේකේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ප්‍රකාශ වුණා. ඉතින් මහා බැංකුවේ අධිපතිතුමා අපිට කියනවා නම් මේක කොහෙත්ම වෙන බැරි දෙයක් කියලා. ඒක එතුමා ඇත්ත වශයෙන් එතුමාගේ වගකීම. මෙහෙම ප්‍රශ්නයක් තුනම එතුමා නිශ්ශබ්දව සිටින්න බෑ. එතුමා මේ පිළිබඳ වෙන්න පුළුවන්ද බැරිද කියලා කියන්න ඕනේ. වෙන්න බැරි නම් කොහොමද මේක ඉස්මතු වුණේ? මේක සුරංගනා කතාවක්. සුරංගනා කතාවක් නම් මේක එළියට දැම්මේ මොන හේතුවක් නිසා? එතකොට එහෙනම් අපේ මනසේ සාධාරණ සැකයක් පහළවනවා මේක කරේ වෙන අරමුණක් සඳහා නොවේ, ජනතා අවධාරණය වෙන පැත්තකට යොමු කිරීම සඳහායි කියලා. දැන් බොහොම බරපතල ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. ඒවට උත්තර දැන් හොයාගෙන යනවා. සත්‍යය සොයාගන්න ඕනේ. ඒ වැඩපිළිවෙලට හරස් වීමට ඒක යටගහලා ජනතා මනස මේ නොවැච්ච දෙයක් ගැන ලුහු බැඳගෙන යන්න. අන්න ඒ විදිහේ કૃતિම තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිවද කියලා මෙහෙම අසත්‍යයක් ඉදිරිපත් කළේ අසත්‍යයක් නම් දැන් මොනවද මේ සම්බන්ධයෙන් උද්ගත වෙන ප්‍රශ්න? ඉතාමත් වැදගත් ප්‍රශ්න. එකක් තමයි මේ එක්ස්ප්‍රෙස් පර් නෞකාව ගිනිබත් වෙලා ගිලුනේ 20/21 මාර්තු 21. ඒ කියන්නේ අවුරුදු දෙකක ඉස්සලා මාස 24කට විසෙල්ලා.
දැන් බලන්න මේ 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 මේකෙන් අපේ රටේ ආර්ථික ප්‍රශ්න අපේ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න හරි විදිහට වන්දි ලබා ගත්තා නම් IMF එක පස්සේ දුවන්න අවශ්‍ය නැහැ මේ ඔක්කොම පීඩාකාරී වේදනාකාරී කිවිසු කොන්දේශ වලට එකඟ වෙන්න ඕනව නැහැ හැමතිස්සෙම අහනවානේ මොකද්ද විකල්පේ IMF එකට යන්න ඕන නැත්නම් යන්න ඕන නැහැ කියන අය කියන්න මොකද්ද විකල්පය කියලා IMF එකට ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් ලංකාවට පළදායිලිස හැබැයි මේක විකල්පයන්නේ විකල්පය මොකද්ද කියලා අහනවනම් මෙන්න විකල්පය අපිට හිමි වන්දි කවුරුත් පිනට දේවල් දෙන දේවල් නෙමෙයි කාගේවත් කොන්දේසි වලට යටත්ව ණයක් හැටියට ලබාගෙන ආපහු ණය ගෙවන්න සිදුවන අවස්ථාවක් නෙමෙයි අපේම මුදල් අපිට ලබා ගන්න පුළුවන් මුදල් ඉතින් එහෙනම් අපි සාධාරණ ලෙස බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් උත්සුක වෙන්න ඕනේ ලොකු උනන්දුවක් දක්වන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට විශාල උද්‍යෝගයක් දක්වන්න ඕනේ මොකද දක්වපු උද්‍යෝගය මාස 24න් මාස 23ක් ගතවන තුරු කිසිම නඩුවක් පැවරුවේ නැහැ. ඒතකොට කාලාවරෝධය තියෙනවා. එක්තරා කාලයකට පස්සේ නඩු පවරන්න බෑ. ඉතින් එහෙනම් මේ පිළිබඳ හදිස්සියක් තියෙනවා. ඉක්මනට කළ යුතු දෙයක්. මේ පිළිබඳ නඩුවක් පැවරීමට විහෙසුනේ දවස් 22ක් තියෙනකොට. දවස් 22යි තිබුණේ. ඒ දක්වා කිසිම නඩුවක් පැවරුවේ නැහැ. ඒතකොට අපි අහනවා කෙනින්ම නීතිපතිතුමාගෙන් මේක උදාසීන භාවයේද නොසැලකිල්ලද එහෙම නැත්නම් ඊට වඩා වෙන මොකක් හරි গুপ্ত බලවේගයක් ක්‍රියාත්මක වුණාද වෙන මොකක් හරි එක විටම නොපෙනෙන අදෘශ්‍යමාන සාධකයක් නිසාද මේ පැහැදිලිව කළ යුතු දේ මාස 24ක් විතරයි තියෙන්නේ මාස 24ක් තියෙනකොට මාස 23ක් නොකර අවසාන මොහොතේ මේ නඩු පැවරීමට ඉදිරිපත් උනේ මොන හේතුවක් නිසාද ඒක කියන්න ඕනේ නේ රටට කොහොමද මේ පිළිබඳ මුනිවතරකින් නිශ්ශබ්ද වෙන්න කොහොමද ඒක කියන්න ඕනේ එතකොට මාස 23 ගත වුණා ඊට පස්සේ නඩු පවරන්නේ කොහෙද ලංකාවේ නෙවෙයි සිංගප්පූරුවේ ඒක මට නම් අදාහ ගන්න බෑ කොහෙද දැන් මේක උනේ ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරේ. එතකොට මේකට බලපාන්නේ ශ්‍රී ලංකා නීතිය. සිංගප්පූරු උසාවියේක නඩු දැම්මත් ඒ උසාවියේත් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නීතිය. ඉතින් එහෙනම් ඇයි ලංකාවේ නඩු දාන්නේ නැතුව මේක සිංගප්පූරුවට ගෙනිච්චේ? ඒකෙන් කොච්චර මුදල් කන්දරාවක්? ඉතාමත් විරල දුර්ලභ විදේශ විනිමය. ඇයි මේකට නාස්ති කරන්නේ? මේ සිල්ලර මුදල් නෙවෙයි. සිංගප්පූරුවේ නඩු දානවා කියන එක සුළු මුදලකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඩොලර් මිලියන ගණන් ඒකට යට කරන්න සිදු වෙනවා. එතකොට දැන් ඒ නඩුවේ සාක්ෂි දෙන පුද්ගලයන් ඒගොල්ලෝ ලංකාවේ ඉඳන් සිංගප්පූරුවට යවන්න ඕනේ. හෝටල් ගාස්තු, ගමන් ගාස්තු. එතකොට සිංගප්පූරුවේ නීතිඥයන්ට ගෙවන්න ඕනේ. ආකාශයට උඩින් අපිට එහෙම ගෙවන්න ශක්තියක් තියෙනවද? එතකොට ඇයි නීතිපතිතුමා මේ තීරණය ගත්තේ? නීතිපතිතුමා තීරණය ගත්තා කැබිනට් මණ්ඩලයට මේ විදිහට උපදෙස් දුන්නා. දැන් කියනවා මේ සිංගප්පූරුවට නඩු පවරන්න තීරණය කළේ ඔස්ට්‍රේලියානු නීතිඥ සමාගමක උපදෙස් පරිදි කියලා. මොකක්ද ඒ සමාගම? කවුද ඒ සමාගම තෝරගත්තේ? කිසිම විනිවිද භාවයක් තිබුණාද? කාගේ හරි මිත්‍ර සමාගමක්ද කාත් එක්ක හරි සම්බන්ධතාවයක් තිබුණා අපි ඒක කිසිවක් දන්නේ නැහැ. එහෙනම් රට දැනගන්න ඕනේ. මේ රටේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. දැන් ඒ සමාගමේ උපදෙස් පරිදිනේ කියන්නේ සිංගප්පූරු ගියා කියලා. එහෙනම් ඒ උපදෙස් අපිට ලබා දුන් නීතිඥ සංගමය කොහොමද තෝරාගත්තේ? මොකද්ද ඒ ක්‍රියා පරිපාටි? සංගමුණු ක්‍රියා පරිපාටියක්ද? එහෙම නැත්නම් විවෘත ක්‍රියා පරිපාටියක්? ඒ ප්‍රශ්නෙට බොහොම පැහැදිලිව උත්තර දෙන්න ඕනේ. අපි ඒ බලකර සිටිනවා ඒ උත්තරේ දෙන්න. ඒක ඉතාමත් වැදගත් වන්නේ මේ රටේ මේ විෂය පිළිබඳ විශේෂඥයන්. මේ පිළිබඳ ශ්‍රී ලංකා නීතිය යටතේ විශේෂ වගකීමක් කියන මීපා සංවිධානය. ඒ කියන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරය. මේ සම්බන්ධයෙන් වගකීම තියන්නේ කවුරු ආලනේ ඔස්ට්‍රේලියානු සමාගමන්නේ අපි දන්නේ ඒක තමත් ඉහළ ගණයේ සමාගමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සමාගම තෝරාගත්තේ කොහොමද කියලා පහදලා දෙන්න ඕනේ. හැබැයි ඔස්ට්‍රේලියානු සමාගමට නෙමෙයි මේ සම්බන්ධයෙන් වගකීම බාර කරලා තින්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ශ්‍රී ලාංකික අධිකාරියකට සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරිය. දැන් ඒ අධිකාරියේ විශේෂඥයන් බොහොම පැහැදිලිව නීතිපතිතුමාට උපදෙස් දීලා තිබෙනවා මේක සිංගප්පූරුවට ගෙනියන්න එපා. ඒකෙන් අපිට වෙන්නේ වාසියක් නෙමෙයි අවාසිය. ඒ නිසා මේ වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්න ඕනේ ශ්‍රී ලංකා අධිකරණයේදී. ශ්‍රී ලංකා අධිකරණයට මම කියනවා සම්පූර්ණ අධිකරණ බලය මේ සම්බන්ධයෙන් තියෙනවා.
මහා සමුද්‍රයේ ඇතිවෙච්ච සිද්ධියක් නෙමෙයි ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුල. එතන ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ අධිකරණ බලය අධිකරණ සීමාව තුල පිහිටලා තිබෙන දෙයක්. ඉතින් එහෙනම් ඇයි මේ පිළිබඳ උපදෙස් දීමට නිත්‍යානුකූල බලයක් පමණක් නෙමෙයි වගකීමක් තිබෙන සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරියේ උපදෙස් තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැතිව කවුරුත් අද දන්නේ නැහැ කොහොමද ඕස්ට්‍රේලියානු සමාගමක් තෝරාගත්තේ කියලා. ඒ සමාගමේ උපදෙස් පරිදි මොකද්ද හේතුව ශ්‍රී ලංකා අධිකාරණයකට ගිහිල්ලා අඩු මුලක මුදලකට කරන්න පුළුවන් දේ ඒ වගේ සිය ගුණයක් වියදම් කළා සිංගප්පූරු අධිකරණයට යෑමට තිබෙන හේතුව කුමක්ද කියන එක නීතිපතිවරයා පැහැදිලිව සඳහන් කළ යුතුයි. දැන් මේකේ භයානකම පැත්ත තවද දැන් අපිට ආරංචියේ මහා බ්‍රිතාන්‍යයේ අධිකරණය හමුවේ තව පියවරක් අරගෙන තියෙනවා. කවුද ඒ පියවර අරගෙන තියන්නේ? මේ නෞකාවේ හිමියන් හා රක්ෂණ සමාගම්. අපි මේ මුදලින්නේ රක්ෂණ සමාගම් වලින්. දැන් ඒ නැවේ අයිතිකාරයන් හා රක්ෂණ සමාගම් එක්කාසු වෙලා අර මුදලක් හදලා තියෙනවා බ්‍රිතාන්‍යයේ. අපිට ලබා ගන්න ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් වන්දි ප්‍රමාණයට සීමාවක් දාලා තියෙනවා. ඒ සීමාවට එයා වන්දි ලබා ගන්න බෑ ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණොත්. දැන් විශේෂඥයන්ගේ උපදෙස් අනුව අපි ඉල්ලන්නේ වන්දි හැටියට රුපියල් බිලියන 6.4. ඒ සීමාව ක්‍රියාත්මක වුණොත් බිලියන එකෙන් කාලක් විතර තමයි ලබා ගන්න පුළුවන් වන්නේ. ඒතකොට ඒක විශාල අවාසියක්. දැන් මේ ගැන නීතිපතිතුමා දැනගෙන සිටියාද? දැන් කියනවා බ්‍රිතාන්‍යයේ නීතිඥයන් මේකට යොදවලා තියෙනවා කියලා. කවදාද ඒක කරේ? අර නඩු පවරන්න ප්‍රමාද වූවාසේම මෙතන විශාල ප්‍රමාදයක් ඇති වුණාද? උදාසීන බවක් ඇති වුණාද? එහෙම නැත්නම් නිසි කාලයේ පියවර ගත්තාද? මොනවද ඒ ගත්ත පියවර? ඒවා සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වන්න පුළුවන්ද? මේ සියල්ලක්ම පිළිබඳ ඕනෑවට එපාවට නෙවෙයි, මතු පිටින් නෙවෙයි, සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කිරීම අත්‍යවශ්‍යයි. මෙච්චර අපිට විදේශ විනිමය අවශ්‍ය කාලයක මේක පාප කර්මයක් නේද? මේ විදිහට අතපසු කරලා අවශ්‍ය දේ නොකරලා මේක අහිමි කිරීමේ අවදානමකට අපේ රට ලක් කිරීම මහා පාප කර්මයක් නොවේද කියන ප්‍රශ්නය තමයි අපි අහන්නේ. එහෙනම් මොකද කළ යුත්තේ? කළ යුතු දේ තමයි ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් මේ සම්බන්ධයෙන් පත් කළ යුතුයි. කිසිම දෙයක් හංගන්නේ නැතිව තාගේ ඌවබනාවට උනන සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීම සඳහා තිබෙන ඉතාමත් ශක්තිමත් ක්‍රියාමාර්ගය තමයි පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය සභාව පත් කිරීම. ඒක ඉක්මනට කරන්න ඕනේ. මේවා හංගන්න බෑ. එතකොට විපක්ෂ නායකතුමාත් සමග සාකච්ඡා කරලා විපක්ෂයේ අනිත් පක්ෂ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් කඩිනමෙන් පියවර ගැනීමට. පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය සභාව පත් කරලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අවංක හෙළිදරව් කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමාදකෙන් තොරව අවතීන වීම අද රටේ වෙන කිසිම දෙයකට වඩා වැදගත් කියලා මම විශ්වාස කරනවා. තව එක දෙයක් වෙනවා. මේ සියල්ලක්ම සිදුවන්නේ දැන් මේකෙන් බොහොම පැහැදිලිව හැමෝටම පේනවනේ කතරම් ප්‍රමාණයක වංශා දූෂණ මේ රටේ තියෙන්න පුළුවන්ද කියලා. ඒතකොට දැන් අපි මේ IMF එකෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්න මුදල මේක ආපහු ගෙවන්න ඕනේ. මේක අපිට පරිත්‍යාගයක් නෙමෙයි. මීට පස්සේ එන ආණ්ඩුවට මේක ගෙවන්න වෙනවා. පස්සේ එන ආණ්ඩුවට විතරක් නෙමෙයි අපේ රටේ ජනතාවට මේක ගෙවන්න වෙනවා. හැම පුරවැසියෙකුටම මේ ණය ගෙවන්න වෙනවා. ඉතින් එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි වගකීමක් තියෙනවා. වග බලා ගන්න මේ මුදල් හරි විදිහට යොදනවා කියලා. ඒවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම මොම් පැහැදිලිව ඒගොල්ලන්ගේ වාර්තාවේ කියලා තිබෙනවා. මේකේ ගොඩ එන්න අපි වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ එීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි දූෂණය වංචාව හොරගම් පාලනය කියන්නේ. මම නෙමෙයි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භක. ඒක වචන මාත්‍රයට සීමා කරන්න බෑ. අපි අතවශයෙන් අපි සෑහීමට පත්වන්නේ නැහැ මේ සම්බන්ධයෙන් IMF එක ගන්න ක්‍රියාමාර්ගය. ඒක කියලා වැඩන්නේ මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ. මීට වඩා විමර්ශන පවත්වලා වංශා දූෂණ කරන්න බැරි විදිහ ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග දියත් කිරීම IMF ඒ සංවිධානයේ වගකීමක්. එන මේ කරුණු ඉතාමත් වැදගත් වෙනවා. දැන් පාර්ලිමේන්තුව එන සතිය රැස් වෙලා මේ එක්ස්ප්‍රෙස් වල් නෞකාව පිළිබඳ විවාදේ පවත්වනකොට මේ කරුණු බොහොම පැහැදිලිව ඉදිරිපත් කිරීමට විපක්ෂයක් හැටියට අපි ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා.
පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.